අද පෝය දවස නිසා මම ගෙදර ආවා. ඒත් කරන්න වැඩ ගොඩක් තියෙනවා. මොන දේ කරන්නත් කලින් අපේ හිත එක තැනක තියන්න ඕනේනි. ඒකයි මම බුදුන් වැඳලම දවස පටන් ගත්තේ. දැන් වෙලාව උදේ 10 හමාරයි. මගේ ටාගට් එක හවස 5 වෙනකම්ම එක දිගට වැඩ කරන්න. මගේ ජීවිතේ මෙච්චර කාලයකට ලබාගත් දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයකම පිටිපස්සේ තියෙන්නේ මගේ මහන්සිය. මම මේ අවුරුදු ගානට තේරුම් ගත්ත දෙයක් තියෙනවා. එක එක කාලවලදී අපි ඉගෙන ගන්න පාවිච්චි කරන්න ඕන මෙතඩ් එක වෙනස්. ශිෂ්‍යත්ව කාලෙදී විභාගවලට උත්තර ලියන්න පාඩම් කරනවට වඩා කලේ ගුරුවරු ඒ වෙලාවේ උගන්වපු දේවල් තේරුම් ගත්ත එකයි ගුරුවරු අපිට කරපු පේපර් වලින් ලබාගත දැනුම පාවිච්චි කරපු එකයි. ආපහු ඕලෙවල් කාලෙ ගත්තම ඒ කාල විභාගවලට උත්තර ලිව්වේ හොඳට පාඩම් කරලා. සමහර දවසට හෙට තියෙන සබ්ජෙක්ට් එක පාඩම් කරන්නේ අද. ඒත් හොඳට උත්තර ලියන්න පුළුවන්. මට මතක විදිහට මම ඕලෙවල් කාලේ පාස් පේපර්ස් කරේ මැත්ස් වලට විතරයි. ඒත් ඒලෙවල් කාලෙට ආවට පස්සේ ඒ මෙතඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. හෙට තියෙන සබ්ජෙක්ට් එක අද විතරක් පාඩම් කරලා ජීවිතේට විභාගේ පාස් වෙන්න බෑ. ඒකට ප්ලෑන් එකක් හදාගෙන පාඩම් කරන්න ඕනේ. අවම වශයෙන් අවුරුදු 10ක 15කවත් පාස් පේපර්ස් වට පහක්වත් කරන්න ඕනේ. ඒ ලෙවල් කොට දාන්න පුළුවන් හොඳම මෙතඩ් එක තමයි පාස් පේපර්ස් කියන්නේ. ඒ පාස් පේපර්ස් කරලා ගන්න ප්‍රැක්ටිස් එක එක්සෑම් එක ලියන වෙලාවට පුදුම තරම් වටිනවා. දවල් 12යි. මම තාම උදේට කාලා නැහැ. අම්මා උදේට උණු උණු පිට්ටු හදලා තිබ්බා. ඒ පිට්ටුත් එක්ක කිතුල් පැණි, සීනි එකතු වුණාම පුදුම රහක් තියෙන්නේ. කැම්පස් ආවට පස්සේ මට තව මෙතඩ් එකට හුරු වෙන්න සිද්ධ වුණා. ඒ තමයි ෂෝට් නෝට් ගහන එක. මම මීට කලින් කවදාවත් ෂෝට් නෝට් ගහලා තිබ්බේ නැහැ. ඒත් කැම්පස් එකේ අපේ වැඩ කරගන්න නම් අපිට අපිටම කියලා තමන්ගෙම නෝට් එකක් තියෙන්න ඕනි. මම මේ කිව්වේ මට හිතුණ දේ. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්.
මම සාමාන්‍යයෙන් හවසට බුදුන් වැඳලා තුන් සූත්‍රය කියනවා. ඒවන් මේ සුතන් ඒකං සමයන් භගවා සාවත්තියන් විහෙරති චේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තය රත්තියා අභික්කන්ත වන්නා කේවල කප්පං චේතවන එකක් දාගෙන ආවේ මගේ ශරීරයට ස්තුතිවන්ත වෙන්න. මට අද දවසේ වැඩ කරන්න උදව් වුණු මගේ අත් දෙක, මගේ කකුල් දෙක, මගේ ශරීරයේ ස්නායු, මගේ ඇස් මේ වගේ මගේ ඇඟේ තියෙන හැම අවයවයකටම මම ස්තුතිවන්ත වෙයි. මොකද මගේ හිතේ තියෙන දහහක් ටාගට් වලට මාව අරගෙන යන්න උදව් කරන්නේ මගේ ශරීරය. ඉතින් ඔයාලත් ඔයාලගේ ශරීරයට ස්තුතිවන්ත වෙන්න වෙලාවක් වෙන් කරගන්න. අපි මොන ස්ට්‍රීම් ගැන ඉගෙන ගත්තත් අපිට අපේ ශරීරය ගැන අවබෝධයක් තියෙන්න ඕනි. අපිට හැදෙන ලෙඩ ඇයි මට මෙහෙම ලෙඩක් හැදුනේ කියලා අවබෝධයක් තියෙන්න ඕනි. මොකද අපි අවුරුදු 70ක් 80ක් විතර ජීවත් වෙන්නේ මේ ශරීරය ඇතුලේ. ඉතින් මේ දේවල් අපිට ඉන්ටර්නෙට් සර්ච් කරලා ලබා ගන්න පුළුවන්. එතකොට ඔයාට මොකක් හරි ලෙඩක් හැදුනම ඒ ලෙඩේ ආපහු හැදුනොත් ඒ වෙලාවට කරන්න ඕන ට්‍රීට්මන්ට්, ඒ අවස්ථාව කොහොමද මැනේජ් කරගන්නේ කියලා ඔයාට අවබෝධයක් තියෙනවා. ඉතින් මීට පස්සේ ડોક્ટર දෙන බෙහෙත් නිකම්ම බොන්නේ නැතුව ඇයි මම මේව බොන්නේ කියලා හොයන්න. ඒක ඔයා ආසම වෙන හොබි එකක් වෙයි. දැන් වෙලාව උදේ 4යි. මම මගේ පැය 15මාරක ටාගට් එක සක්සස් කරගත්තා. ඉතින් අපේ හිතට යම්කිසි දෙයක් ආවද්දනව නම් අපේ හිත ඉබේටම අපිව ඒ ටාගට් එකට අරන් යනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ ටාගට් ඔයාගේ හිතට කාවද්දන්න. එතකොට ඔයාගේ හිත ඔයාව ඉබේට මේ ටාගට් එකට අරන් ගෙන්දී. ගෙන් එන්න සුබ දැසනක්.